අරකින් මේකටයි මේකේ නරකටයි මාරුණු ආණ්ඩු සංස්කෘතියක් තමයි පහුගිය අවුරුදු ගාන පුරාවටම ලංකාවේ තිබුණේ. ඉතින් දූෂිතයෝ නිසි නින්දේ රැඟුවා. මොකද උන් දන්නවා ලොවෙත් උංග කූඩු කරන්නේ නැහැ කියලා. මොකද ආණ්ඩුව කරුණුණු තොරු නිසා දෙගොල්ලන්ගේ පැවැත්ම රඳා පැවතුනේ දෙගොල්ලෝ අතේම තමයි. නමුත් ඒ සියල්ල සැප්තැම්බර් 21 වෙනිදායි නිමවට පත් වුණා. අනුර ජනපති වෙන්න කලින් ඉඳන්ම උගුරලේ රහවෙනකල්ම කිව්වේ බලය ලැබුණොත් හොරු කෙලින්ම හිරේ කියලා. ඉතින් අනුරට බලය ලැබුණා. පළමු දවස් දෙක ජොනි කුට්ටි ඇතුළු බොහෝ පිරිසක් මොකටත් කියලා සද්ද වහලයි හිටියේ. මොකද උනුත් බයේ හිටියේ කිව්ව වගේම කරයිද කියලා. නමුත් අනුරගෙන් සද්දයක් නැහැ. ඔන්න ඊට පස්සේ බලි කටවල් ටික අරගෙන මර ලතෝනි දෙන්න ගත්තා. කෝ ඇල්ලුවද කියලා. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ. මුන්ට තේරුනේ නැහැ ඇතුලින් වෙන්න යන දේ. ඉතින් කට්ටියගෙම කුණු අවුස්සලා නඩුපිට නඩු දාන්න ගත්තා. විදේශ ගමන් තහනම් කළා. ජොනීට CID වරෙන්තු ආවා. දැන් නඩනවා දේශපාලනික පරිගණීම් කියලා. ජනපති අනුරගේ තීරණ වලට බයවුණු ජෝන්ස්ටන් ඕන්න දැන් මාරාන්තික ලෙස අසනීප වෙලාලු. අපි ඉක්මන් සුව පතනවද? එහෙම නැත්තම් එක්ක ඕනේ නැහැ. නීති විරෝධී BMW රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණෙන්න කියලා නියෝග කර තිබුණා. නමුත් ඔහු ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් දක්වා තිබුණේ ඔහු හදිසි රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් වෙනත් දිනයකදී පැමිණෙන බවත් ලෙසයි. ඉතින් මේ කරන්නේ පරණ ඩ්‍රාමා එකම තමයි. ජෝන්ස්ටන් රෝගාතුරුණු බව ඔප්පු කිරීමට වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. ඊයේ හොඳට හිටපු එක අද එකපාරටම අසනීප වීම ගැන හොයන්න රජයේ වියදමින් වෛද්‍ය කමිටුවක් පත් කළත් කමක් නැහැ. මුන් හැමදෑම කරන්නේ මේ දෙම තමයි. නීතියෙන් බේරෙන්න රටේ නැති ලෙඩ ගන්නවා. මේ වසංගතයට දැන්වත් බෙහෙතක් දිය යුතුයි. අධිකරණ නියෝගයක් ලබා සිටියේදී හදිසිය ලෙඩ ගන්න මේ වගේ උන්ව රජයේ වෛද්‍ය අංශයකින් පරීක්ෂා කළ යුතුයි. එහෙම කරලා ලෙඩක් නැති වුණොත් මුන් ලෙඩින් කියලා නිර්දේශ කරන වෛද්‍යවරුන්ගේ බලපත්‍ර වහා තහනම් කළ යුතුයි. මොකද දූෂිතයෝ රැකෙන්නේ මේ වගේ සල්ලි වලට කතා කරන නිලධාරීන් නිසා. සමහර වෙලාවට ඕනවට වඩා බය වුණාමත් ඇඹරිලා යන්නම ලෙඩ හැදෙනවා තමා. පව් මොනා වුණත් විපතක් නේ වෙලා තියෙන්නේ. අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. මොකද මේ වගේ උන්ට එහෙම නිකන් යන්න දෙන්න බෑ. අනෙක් වසංග තිස්ස කුට්ටි ආරච්චි සමාවෙන්න වැරදි රූපයක් දාලා තිබුණා නම් දක්ෂ කතිකෙක්ට හොඳ කටක් ලැබුණාම ඒකේ පුද්ගලයාට ආභරණයක් වෙනවා. ඒත් වාචාලයෙක්ට එහෙම එකක් ලැබුණොත් ඒක අපිට හිසරදයක් වෙනවා. මේ වගේ අයගෙන් දෙයක් අහද්දී උත්තර දෙන්නේ වෙන එකකට. එහිමයි පහුගිය කාලෙම තිස්ස රැඟුවේ. මම පුද්ගලිකව හිතනවා පොඩි පොඩි දේවල් කරාට මිනිහා ලොකු මගඩි කරලා නැතුව ඇති. මොකද හොරකම් කරන්නත් මොලයක් තියෙන්න ඕනේ. චන්දෙට කලින් පම්පෝරි ගැහුවා උඩින්ම දිනනවා කියලා. අපිට මිනිස්සු ඕනම ගරු කරනවයිත් කිව්වා. ඒත් එහෙම කියපු මිනිහට අද කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවට එන්න බැරි වෙලා. ඉතින් සහෝදරවරුනි මොන බයවිල්ලක්ද මේ බය වෙලා තියෙන්නේ? රාජධානියක් ගොඩනගපු රාජපක්ෂ පවුලේ ලොකු පුතත් අද ජාතික ලයිස්තුවට වැටෙන්න තරමටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි කියන බය ඇති වෙලා. ඉතින් මේ තමයි පුනරුදේ වෙනස. අශේන්ට නොපෙනුනාට මේ තමයි රියල් සිස්ටම් චේන්ජ් එක. ඔබ මොකද මේ ගැන හිතන්නේ? මෙවර NPP ආසන කීයක් දිනා ගනීද? ඔබේ තාර්කික අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.